ඔබතුමාගේ නැකත් පුදුමාකාර බලගත නැකත් ඒක මම විශ්වාසයෙන් කියන අත්දැකීමෙන් කියන්නේ ඇතැම් දෛවඥයෝ කියන කතා ඇහුවාම ග්‍රහයින්ගේ මාරු බල පස්සපැතුම තින අය මෙච්චර ඛේදවාචකයක් සිද්ධ වෙනවා දෛවඥයන්ට පේන්න තිබුණා ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දෛවඥයන් කියන්නේ බොරු පච අමු කෙප්ප සෙන්සුරුගේ සංඥා තමයි පෘථුවියට එන්න අවුරුද්දක් ගියා ඊටත් වැඩි කාලයක් ආලෝක වර්ෂ වලින් කියන්නේ ආලෝක වර්ෂ ගණනාවක් නම් මේ ගණනය කරන්නේ එහෙම වෙන්න ජීවත් වෙලා ඉන්නේ නැහැ ඒක නේන්න මාත් මේ කියන්නේ යන්නේ ඒ තමයි එකම කල් දසාවද ලබන්නේ පුතේ එහෙම එකම කල් දසාව ලැබෙනවා නම් භාර්ති මහත්මයා කටක ලග්න හිමියන්ට එකම හඳහනක් තියෙනවා උපත්යේදී ගුරුවංශ යෝගිය ඔයාට ඉදිලා නැත්තම් ඌරේදී ඔයා පෞල් කඩලා තියෙනවා පෞල් වෙන් කළා තියෙනවා නම් කවදාවත් කසාද බැරි ග්‍රහ සටහන කියන මේකෙන් අපි බලන්නේ ඔන්න ඕකයි හන්දේ බලපෑම හන්දේ ගමනාගමන නක්ෂත්‍රේ නේද ඕක නේද ආයුර්වේද වෛද්‍ය රේදී නැයි ඕක අමතක කරලා වේදකම් කරන්නේ හඳහන වැරදි නම් ගත ගමන් කියන්න මේ හඳහන වැරදි කියලා ඕන නම් මං හදලා දෙන්න බලන්නම දෙවන්න ඕනේ ඒ කියන්නේ මේ 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 ශාස්ත්‍රයේ බොරුවක්ද ඉර හඳ තාරකා මේ හැමදේම සබා දහමත් එක්ක අපේ ජීවිතවලට ගොඩාක් ලං වෙලා තියෙන දේවල්. ඉර හඳ තාරකා පිළිබඳව කතා කරනකොට ජ්‍යොතිර්වේදය නක්ෂාස්ත්‍ර මේ පිළිබඳව කතා කරනවා. තාරකා පිහිටීම් මෙන්න මේ ග්‍රහයන් අහට ගියා මෙහෙට ගියා මෙන්න මේ වගේ කතා ගොඩාක් එක්ක අපි ජ්‍යොතිර්වේදය පිළිබඳව කතා කරනවා. ඒ ජ්‍යොතිර්වේදය පිළිබඳව කතා කරන නෙමෙයි අද අපි පටන් ගන්න මේ ගන්නෙ අද අපි කතා කරන්න හදන්නේ මේ ජ්‍යොතිර්වේදය සහ ආයුර්වේදය මේ වේදයන් දෙක කොහොමද එකට ගැලපෙන්නේ මේ දෙක එකට හා වෙලා ගමනක් යනවද ජ්‍යොතිර්වේදයේ තියෙන තැන්වල ආයුර්වේදයේ තියෙනද නැත්නම් ආයුර්වේදයට ජ්‍යොතිර්වේදය අත්‍යවශ්‍යම කාරණාවක්ද මේ පිළිබඳව කතා කරන්න තමයි සූදානම ඒ සූදානමට මීට කලිනුත් ඔබට මෙතුමාව හම්බ වෙලා තියෙනවා බොහොම ප්‍රසිද්ධ චරිතයක් ගුරුන්නාංශ කෙනෙක් කියලා කිව්වොත් කවුද ඒ ගුරුන්නාංශේ චන්ද්‍රාභාරති ගුරුන්නාංශේ කියලා කිව්වත් ඕනම කෙනෙක් චන්ද්‍රාභාරති ගුරුන්නාංශේ කියලා දැන හැඳින ගන්න චරිතයක් මේ. අපි එතුමාව ඒ විදිහට හඳුනලා මෙන්න මේ විදිහට හඳුනා ගමු. ගාලේ ඉපරණි මීපේ ගණිතයන්ගේ පරපුරේ ගුප්ත විද්‍යාදර ජ්‍යොතිෂ විද්‍යා දෛවඥ සමවිනිසුරු ජ්‍යොතිර්විද්‍යාරත්න කලාභූෂණ රාජ්‍ය සම්මාන ජ්‍යොතිෂ සහ ගුප්ත විද්‍යා පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රවේදී එම්.ජී. චන්ද්‍රාභාරති මහත්මයා අපේ ගුරුන්නාන්සේ එහෙමත් නැත්නම් චන්ද්‍රා භාරති මහත්මයා අදත් ආයිබෝවන් ආයිබෝවන් අපේ නෝනා ආයිබෝවන් භාරති මහත්මයා දැන් මේ හඳ තියෙනවා තාරකා තියෙනවා අපේ සූර්යයා ඉන්නවා ඊට අමතරව මේ ගහකොළ සතාසීපාවා ඇලදොල ගංගා මේ මහා මුහුද මහ පොළව මහී කාන්තාව කියලා කියන මේ උඩු ගුවන මේ හැමදේම සබා ධර්මයේ නිර්මාණ. එතකොට මේ හැම දෙයක්ම සබා ධර්මයේ නිර්මාණ වෙනකොට අපි විතරක් සබා ධර්මයේ නිර්මාණ නොවෙන්න විදිහක් නැහනේ. අපිත් මේ සබා ධර්මයේම කොටසක් වෙලා ඉන්නවා. ඒ කොටසක් වෙච්ච නිසාවෙන්ම ඇතමෙ 100%ක් මේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව නක්ෂාස්ත්‍රය පිළිබඳව ජ්‍යොතිර්වේදයේ පිළිබඳව මහා විශ්වාසයක් තියෙනවා. තව කෙකුට 50ක් 20ක් මෙහෙම ප්‍රතිශතයක් විදිහට විශ්වාසයන් තියෙනවා. කැමැති අකමැතිකම් තියෙනවා. දැන් ඔබතුමත් එක්ක මේ කතා කරන මටත් ජ්‍යොතිර්වේදයේ පිළිබඳව අපි දැන් කතා කරමු හඳහන හඳහන බලන එක පිළිබඳව හඳහනට අනුව නැත්තම් මේ තාරකාවන්ට මේ පිහිටලා තියෙන දේවල් එක්ක ගණඳුනු කරන එකේදී මට තියෙන 50%ක විශ්වාසයක්. 50%ක අවිශ්වාසයක් නැතුවමත් නෙමෙයි. හැබැයි 50%ෙම තියෙන අවිශ්වාසෙමත් නෙමෙයි. මේ මෙහෙම එකිනෙක එක එක තැන්වල ඉන්නේ. අපි එක දවසක ආයුර්වේදය පිළිබඳව කතා කරානේ. එදා අපි කතා කරේ ආයුර්වේදය සහ යාග හෝම පිළිබඳව කොහොමද මේ ගණඳුන සිද්ධ වෙන්නේ කියන කාරණාව. මම අද කැමතියි දැනගන්න ඔබතුමාගෙන් ඔබතුමා මම දන්නවා හොඳට හඳහන බලන හොඳ නැකත් ලබා දෙන පුදුමාකාර චරිතයක් ඒක මම විශ්වාසනීය භාවයෙන් යුතුව කියනවා මොකද මම අදටත් මගේ හඳහන ඔබතුමාට කියලා පෙන්න ගත්තේ නැතුණාට මොකද මම කාගෙන්වත් ඒක බලන්න නැතුව ඉන්න කෙනෙක් හැබැයි භාර්ති මහත්තයා ඔබතුමාගේ නැකත් පුදුමාකාර බලගත් නැකත්
ඒක මම විශ්වාසයෙන් කියන අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මට කියන්නකෝ දැන් මේ ආයුර්වේදේ තියෙන මේක පැත්තක අතක. මේ පැත්තේ ඔබතුමා කතා කරන මේ ජෝතිර්වේදේ ජෝතිෂ්‍යය නැකත්. මෙන්න මේ කියන කාරණාව තියෙනවා. මේ ආයුර්වේදේ සහ මේ ජෝතිෂ්‍යය කියන දේ කොහොමද එකට මේ යාබද්ධ වෙලා මොකක් හරි දෙයක් සිද්ධ වෙනවද? මොකද අපි ඇතම් තැන්වල දකිනා මේ වගේ දේවල්. අපි මේ පිළිබඳව කතා කරමුද? මාව මුරුංගාත්තේ තියලා කතා කරා. හරියන්නේ නැහැ. මම මෙවට වැටෙයි. ඕනොට ඩවුට් අගිස්සෙට ගියාම. පුතේ මම මේ පුත බදු වෙබ්බා මන් දන්නවා. නම මට පුතයි දුවයි දෙක එකට කියයි වෙලා. මම නා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ජ්‍යොතිෂෙත් යంత్ర මන්ත්‍රත් කියන්නේ යంత్ర මන්ත්‍ර විද්‍යාව. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එක පවුලේ සහෝදරය තුන් දෙනා. මොම වෙගල කතා කරන්න එපා පව්. එහෙම කරන්න බෑ. ඔය තුනම දන්නේ නැත්තම්. තුනම දන්නේ. ඌට එකක් කරන්න බෑ. අපි අර කාමරේ මං යට කිව්වනේ අදුදී ආවයි කියලා ඇඟපත හුරන කටින් ලේන එක. එතකොට මං යට දුන්නේ අකුරැස්සේ. මං කිව්වා මං එන්නම් මට වාහනයක් දෙන්න ඕන. හුරන එක මං නතර කරලා දෙන්න. ඒක මට ස්ථීරෙම කරපෑයි. කටින් ලේන එක නම් ඒ මගේ ගුරුකමයට නතර නුනොත් වෛද්‍යවරේ කම්බේ. මම දන්නේ කැන්සර් එකද කියලා කවුද දන්නේ? මම කියන්නේ උඹ බය වෙනවා හින්දා. එමෙත මොකයි මේ ශ්වාසනාලේ අක්මා මොන රෝගයක්ද කියලා කවුද දන්නේ? ඒ හින්දා වෛද්‍ය විද්‍යාවට යන්න ඕනේ ආයතන. මට බැරි නෝ. ඒකේ එකට උපන් විද්‍යාව. මේ මිනිස්සු එකක් විතර කලන අලිය අත ගන්නවා වගේ අලිය නිකන් වංගෙඩියක් වගේ. අලිය නිකන් පොල් කොස්සක් වගේ. ඔය කිව්වනේ. එහෙම කරන්න බෑ. තුනම දැනගෙන ඉන්න. එකක් හොඳට දැනගෙන හිටියන් ඒත් ඇති. අනිත් දෙකත් දැනගෙන ඉන්න. හරිනේ. හරි. ඔන්න ඒක එතනින් නතර කරගන්න. දැන් ඊළඟට මම ප්‍රශ්න අහනවා. මගෙන්. ඔයා වෙන. ඔයානේ මට කිව්වේ ඉරහඳ තාරකා කියලා. ඇයි ඉර කියන එක ඉස්සෙල්ලා ගත්තේ? ඇයි සඳ කියන එක දෙයින් ගත්තේ? ඇයි තාරකා කියන එක තුන්වෙනියට ගත්තේ? මම කියන්නම්කෝ. ඉරෙන් ඉර නිසා තමයි අපේ විශ්වය අපේ සක්වල පවතින්නේ. ඉර දවස් තුනක් නිවාඩු ගත්තොත් වැඩේ තියෙවි ලස්සනට නේ මේ දවස්වල වහිනවා තියාගෙන වෙනවා අපේ වැඩ යකාට ගිහිල්ලා මෙසෑර ගම් වතුර උදුර ඇවිල්ලා අරේ ඊළඟට මේ මූද යන්න මාළු කැලක් කාපු කාලයක් මතක නැහැ යන්න එපා කියනවා කොබෙන් ඉර හින්දා සඳ කියන්නේ පුතේ අපේ දෙවෙනි ග්‍රහය ඉරෙන් ආලෝකයේ ලබන මිනිසුන්ට තදින් බලපෑම් ඇති කරන දෙවෙනි ග්‍රහය ඉරහඳිකයි අපට ගැත් දැනු හෝ නොදැන හෝ ඉරහඳ තාරකා කියන්නේ අපි බැලුවාම අනන්ත ප්‍රමාණ තාරකා සමූහයක් ඇතම් දවසට පේනවා ඒ තාරකා එක විදියකට ගොනු කරලා 12 විදියකට ගොනු කරලා මේෂ වෂභ මිතුන කටක සිංහ කියලා කියන 12 ආකාරයට ගොනු කරලා 360 සූර්යට ත්‍රවි කියලා යවතන හන්දට චන්ද්‍රයා හරියට හරි අර උඹට උගන්නන්න කොහොමද මේක අම්මපා ඊළඟට පුතේ අනන්ත ප්‍රමාණ තාරකා තියෙනනේ ඒව එක්තරා විදිහකට ගොනු කළා ඉංග්‍රීසියෙන් කියන්නම් මම දන්නේ නැති ඉංග්‍රීසි වැරදුනම් හදාගන්න කැටගරයිස් කරනවා කියන්නේ ඒ හරිනේද වචනේ පළවෙනි 12 ආකාරයකට රවිචන්ද කුජ බුද කියලා කියන ඕක වෙනත් ආකාරයකට 27කට අර අමතක කළා 27කට බෙදලා අස්විද බෙරණ කැතිරේ හෙන මොසිස දපුනාවස පුෂාස්නි සමා කියලා නැගත් 27ක් හදලා ඔන්න ඔය ග්‍රහ නාම දෙනත් රාශි 12ක් ග්‍රහ 27 දෙනත් එකට එකහු කළා තමයි නක්ෂත්‍රේ කරන්නේ. තව තීන ඒවලට මම යන්නේ. ඕව තව තීන තීර්කාණය, මහදසා, අන්තර්දසා, විදසා ඒවට යන්නේ. ගම් ආදුනිකෙත් ඒව ගියොත් එහෙම වැඩේ ජෝබස්ට යනවා. ඒකින්ද ඒගෙන කතා කරන වෙලාව වෙනකම් ලොකු පරාසයක් තියෙනවා කතා කරන්න. ඒකේ තමයි මේ පුංචි කොටසක් අපි ගල්පගන්නේ. මේ අවුරුදු 100ක් ඉරදාදී තරණ දැන් 78ක් තව තුනක් ඉදිරියේ ඉගෙනගෙන ඉවර කරන්න බෑ ඉගෙනගෙන ඉවර කරන්න බෑ ඇතම් දෛවක් නියෝ කියන කතා ඇහුවාම ග්‍රහයින්ගේ මාරෝ බල් පස්සපැතුන තිනා යනවා අයියා කෝ කියලා අඹු බොරු පට්ට බොරු ඉතින් පුතේ අපි ආතුකාවට එපකෝ ඔතකොට දේශීය වෛද්‍ය ක්‍රමයේ
ekansaya tamai mage issala kata kiyanne me nakshatre tawansaya tamai mantra guruwa e kiyanne ek paule sahodariyo thun dena sahodara thun danga mon niyun daru ekak atharala nith ekata yanne ba yaru eka atharama aayi araka ena mathu vela e kiyuwoth me deka kama thun kohen hari galapena 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 ithu oy thunuma danna minissu ada ithin pinga ඒ කරනකට හරියට කරන්නේ මේව තදින් බලපෑම් තියෙන මම ඉස්සෙල්ලා කිව්වනේ ග්‍රහ දෝෂානන්ද සප්තමං කියලා ග්‍රහයින්ට පුද පූජා තියන්නේ නක්ෂත්‍රය හරහා ඊළඟට නක්ෂත්‍රේන ඇතම් මේවා වෛද්‍ය අනු පිළිපැද්දොත් විතරයි වෛද්‍ය විද්‍යාව පිළිපැදෙන්නේ Pute bega pango nakshatre nakshatre kiyanne mokadda anna mam uttara denna mam bowa maru danna bad tiyenna puluwama nathi wenna puluwa eka man danna mata oyage me me vibhagaya kiya ha vibhagaya kiya hariyata paliya bauddha vishwavidyale bahira kathaka achara illapu welaye ma eke weda karana loku mahatte mage namba dawa dala mata inda call kala ma giya Dayu agnya tuh dene ya ilah itu. Ikan dayu agnya kayak apa makanya itu yang kita dage. Maka oh, ini kiu wahin dani. Hari itu paling ini itu beli makai lah. Mangi ya. Ini tuh bodi kayak itu tuh dene. Maka ini yang kayak gua ikan dulu lama. Maka tiap kali anak pulang tuh nawan sih ke sah nawan sih ke balap ya. Nah, dulu lagi dia balik nanti gua. Mangi ya na. Bawa hasil terakhir ini. Baru perasaan nih pak. ඇහුවොත් මට උත්තර දෙන්න හැකියාව තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේලා ඉන්ටර්වියු එකට ආවේ මේක ඉන්න ලොකු හාමුදුරුවෝ හින්දා දක්ෂතේ දරගෙන නොවේන්නේ. එහෙනම් මගෙන් ඕකට අහන්න. මුකුත් නෑ මොනවා මොනවා සටහන් කරකත් මම තෝරගත්තා. මම එළියට බහිල්ට අනු දෙන්න ගිහිල්ලා. ඌ ආව නම් අනේ මම ලොකුකම් කියනා නෙමෙයි. මම මේ කියන් දන්න. පුතේ මෙන්න මේක අහන්න. ඔය නක්ෂත්‍ර ලිත් කියන පොත්වල මම කියන්නේ නෑ. අපි ගියමු එක නක්ෂත්‍ර පොතක් තියෙනවා. ඔකට කියනවා නැන්දම්මගේ දියරෙද්ද කියලා. හන්දේ පොතක් තියෙනවා. දෛවඥයෝ ගැන කියන්නේ. ඕගොල්ලෝ ඒ දෛවඥ කියනවා. ඒ ඔලිතේ. බුද සාමාන්‍යයෙන් එක රාශියක එක භාවයක ඉන්නේ මාසය. එයා යනවා ඊළඟට. කුජ ඉන්නේ මාසයකමාරයි. එයා යනවා ඊළඟට. සෙන්සුරි ඉන්නේ අවුරුදු දෙකමාරයි. එයා වෙන එකට යනවා. රවි ඉන්නේ මාසයයි. එයා වෙන එකට යනවා. මහා සඳු ඉන්නේ දවස් දෙකම ආරයි එන එකට යන පොතකට නක්ෂත්‍ර පොත් ලිත් පිරෙන්න ලියනවා රවි ගියා වෙන එකට ගියාම මෙහෙම වෙනවා බුද මේකට ගියාම මෙහෙම වෙනවා සඳු දවස් දෙකම ආරයි මේකට ගියාම මෙහෙම වෙනවා කියලා කියනවා ඔය රවි හවගෙන් ගෙන් එන සිග්නල් එක සංඥා තරංග කියන්නේ බුද ගෙන් එන සංඥා තරංග සෙන්සුරුකින් සංඥා තරගය පෘථිවියට එන්න අවුරුද්දක් විතර යනවා. ඊටත් වැඩි කාලේ ආලෝක වර්ෂ වලින් කියන්නේ. ආලෝක වර්ෂ අවුරුද්දක් යනවා. එතකොට එයා ඒකෙන් මේකට ගියාම මම හොදට තේරු ගන්න. වැඩ සත්‍යතේ සත්‍ය මතු කරන්න මම යන්නේ. මේකෙන් ඒකට ගියාම අරූට අරම වෙනවා. මූට මෙහෙම වෙනවා. මූට මෙහෙම වෙනවා කියලා කියනවා. ආලෝක වර්ෂ ගණනාවක් නම් මේ ගණනය කරන්නේ එහෙම වෙන්න ජීවත් වෙලා ඉන්නේ නැහැ. ඒක නේ නම් මම මේ කියන්නේ යන්නේ. ඔයාගේ ලග්නෙ මොකද? බයින් වම් මොක කරන්නේ? කටක. කටක බොමද. ඒක තමයි කටක. මගේ හාමිනේ කටක. මල කෙලිය. ජිබ්ලා 18යි. පුතේ. කටක ලග්නෙට අද ග්‍රහචාරයේ ඔගලගේ තියෙන මං අහගෙන ඉන්නේ. අද කටක ලග්නෙට මෙහෙමයි ග්‍රහචාරයේ කියලා කියලා. හරිද? පළඹු කොට වයස අනුව වෙනස් වෙනවා. නා කීට වෙන්නේ තරුණිට වෙන්නේ නැහනේ. වයස අනුව ඊළඟට නවාංශක යනුව වෙනස් වෙනවා. කටක ලග්නෙට නවාංශක 9ක් තියෙනවා.
anta karakter kadi, katakan pertengkar ni, nawan sekar demi, nawan sekian uo ina seno, betul kita niaga, grahau satahanat tino, grahau pihitel ti bica kramya tino, eka ina seno, wajat katakan mat katakan, ramu tapi dengen kita, bahagia tu pah, eka ina seno, mahadasa ina seno. Antar dasa evena seno, gochare evena seno, terkani evena seno, oi tiki tiragam. Putai mata iye kemakal dasa ode labani pute. Ihe me kemakal dasa labano nambar ti mahatmya, katak lagna himian teke mahadahanak tien non. Kumba lagna himian teke mahadahanak tien non. Pacak kepo pacak iye la kelini. Pacak no sama me magi pacak no lecah honda ne mandar me gameng apu miniane. Eka. Ani daivaknya mahaturune. Mei tersati kita dulu di langkah yang bahagia picua, langkah yang bahagia mak ina kita hadis ni tidak mak, hadis ni tidak mak. Makai kami ni terasa santo sahun. Makudu mahu kejar nazar kerana pulang punai je la, dapat deka. Makudu mahu kejar ini punai je. Oke dekai nanti dah kucat deka. Dekai nanti. Macam mana kejar dewasa ke aksi dewa ni? दायवाचन्यन टा पेन नहीं थी बुना। एक है नबुतु माँ के ने दायवाचन्यन किया ने बोरु। पाचे अमु कैप्पा। एक है ने में 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 सास्त्रे बोरु अंदर। सास्त्रे बोरु ना नहीं। सास्त्रे बोरु ना। खातका लागने ये बिजी चो ओया। मटे केन दे देगे लड़िया। वो तो कुछ माँग इस्लाम बाल ने बेवायस की Ilang kita bayar nawas juga mengada. Katakan lagi ni tuh dengan nawas kan nama kuli dalih antah kar kat kahadi. Katakan singa kanya tulah buci ke danu makar kubu mina. Orang ni nama itu ya. Jangan sloko betul danu. Ilang kita bayar gaya kau mesti betul tu. Gaya kiri dengan ucap belad. Kiri dengan niche belad. E ucap betul gaya terkawat de pain ni. Niche betul gaya terkawat de pain ni. Kelal arin mah mandekal tiada patr. Nang fasih di ini kepada kiai kita bayar. Kata betul lah. Datang mah kiai lah. खाते के तो आवाह हम खाते के मुझे ना गुरु आवाह हम हाँ मैंने मुझे गुरुवान से योगी उदाहरण मैं देने आई गया उपपत्ति ये दी गुरुवान से योगी व्यायात ये दिला नेता हाँ तो गुरुवान से योगी आवाज़ किसी देख लेने वो तो गुरुवान से योगी क्या ना प्रबल योगी गुरुवान से योगी हरी इट बंकिये ने साथ Kondisi ini, upati ini berhenti. Eka yang dalam Eka ni cakar hari kat tiada. Hidup terkaya kepada. Eka apa yang usir dia, kau dekat permainan itu adu. Ada apa yang kita dengar ini? Upati ini berhenti. Nona matu ka, betah apa? Mereka ini orang keran kiri dan ni, matu ka berhenti hilang. Datang tiada nama tiada nona. Eka ni upan. Puteh. Ada Eka gerai. Thawar rahsi ketinggian, ikan gerai thawar rahsi ketinggian. Ini pada apa yang Venus itu ada? Nah, ini Venus itu ini lebih ni kau mana? Venus itu kau mana? Han ini ikan minum ini tar kiamat tak kalah musuh katakan. Muka dia. Apa ini juga gaman kian ni? Meten travel lah, me body me, me ambal me, audu siya kita ringa. Dalam hilang ini katanya. Mereka tu ni sila hilang ke kehidupan. Karma. Hari atau hari, hari lah. Purwa kalau kusalan kusal karma syakti itu mai balapa. Wapit sen tundo sen kipuna kipuna au apu tejo wayu patihikin panjama buta kedicce. Kian ini nona malagamang apa war panjama buta panjama buta itu kahwin. Kian kini rupa nanti elaya. Anda perlu mengkumpulkan tiada. Namun tu yang kelau karma syakti, bagi passing ini, karat tipit pasti. Kode dekarkan orang, koyak agen ini. Tapi bila ini hati ni pergi sendiri, ni hati ni tak apa sama, memecah lagi adil lagi tu parti pisu itu. Bapak jadi ini, apa-apa jadi ini, anak teri, ahu sekelak karma hati kerja beda. Itu yang hati jadi. Betulnya ini anu utama, okey, kami hari ini balance ini kerjakan. Namu karma yang paling sedih. Pure di oya Paul kadaliti yang mana, Paul Wengkaliti yang mana, maka awak dapat kasar dapatin. Kalau dah naik ye, hite mawat gati yang netang, dia giat menutup nana, meyat menutikin, awak dapat daripada mana.
පූර්වේ කළා වූ කර්ම ශක්තිය ඔබට කියන්නේ. ආන් ඒකයි ඔය කේන්දරයේ කියන ග්‍රහසටහන කියන මේවකෙන් අපි බලන්නේ ඔන්න ඕකයි. ඒක හරියට ගන්නේ දන්නේ මිනිහට මෙයා පූර්වේ කළා වූ කර්ම ශක්තිය කන්නාඩිකින් බැලුවා වගේ පේන. ඒ කියන්නේ භාරති මහතර සමහර වේද මහතුරු ඉන්නවා දැන් අසනීප ලෙඩෙක් ගෙනාට පස්සේ කියනවා හඳහන අරන් එන්න කියලා. ඒ හඳහන බලලා එතුමා නිර්ණය කරනවා මේ පෙර අකුසල කර්ම කුසල කර්ම කොහොමද පිළිටලා තියෙන්නේ? සනීප කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඒකට කියන අටහිය. ඔය ආවා. ඔන්න ඔතනට. රෝග දෙආකාරයි. එකක් සාමාන්‍ය රෝග. එකක් කර්මජ රෝග. කර්මජ රෝග හොඳ කරන්න බෑ. කොහොම බෙහෙත් දුන්නත් අහන්නේ. අපි කියනවානේ ඔය කර්මයට හැදිච්ච ලෙඩ කියලා. මොනවාද කර්මජ රෝග? කර්මයට හැදිච්ච ලෙඩ තියෙනවා හොඳ කරන්න බැරි දේවල්. හොඳ කැන්සර් එකක් හොඳ කරන්න පුළුවන්ද? මොන විදියට දුන්නත් හොඳ වෙන්නේ. ඇතම් කුෂ්ඨ තියෙනවා. ඇතම් රෝග තියෙනවා. මොන විදියට දුන්නත් හොඳ වෙන්නේ. ඒව කර්මජ රෝග පූර්වේ කළා වූ කර්ම ශක්තියෙන් ගේන ඒවා. මේකයි පුතේ සත්තු මරන්න එපා. හොරකම් කරන්න මේ බාතුකම් පිට දැන්. හොරකම් කරන්න එපා. පස්පව් වලින් මිදෙන්න. මිදිලා හිටහම් ඉම්බට වෙන අවැඩක් නැහැ. මං කවදාවත් සතෙක් මරන්නේ නැහැ. කවදාවත් මං හොරකමක් කරන්නේ නැහැ. මට දිවි ලෝක යන නෙවෙයි. ඕනේ නැහැ. මට සතෙක් මැරුවයි කියලා මට උගේ ප්‍රාණය ආපහු දෙන්න බෑනේ. මොකටද මං ඒ පාර වැඩේ කරන්නේ? අපි මේකට එමු. නක්ෂත්‍රයේ ජ්‍යොතිෂයේ අනුයම කියුවා කේන්දරේ ගේන්න මං බලන්නම් කියලා. ඒ මහත්තයා බලන්නේ මේ රෝගයේ ලක්ෂණ බලන්නේ මොකෙන්ද දන්නාද? ග්‍රහයන්ගේ පිහිටීමන්. නක්ෂාස්ත්‍රය කියලා කියන්නේ ග්‍රහයන්ගේ පිහිටීමත් එක්ක නේද? ඔව් ඔව්. නේද වෙන්නේ මොකද්ද? ග්‍රහද යෝගෙන් යමෙක් ඉපිදලා තිනවා නම් ඌට හැදෙන රෝගය හොද කරන්න බෑ. ඌට කවදාවත් ගේ කියන්න බෑ. ඌ අම්බලන් වල ඉන්නවන ගස් ඇටි ඉන්නවන. ඒව බලන්න වේද මහත්තයා. ඒක ඒක ටැලි කරනවා මාද සහ ආන්තර දසාවලට. ඒ කූර්ය කළා වූ කර්ම ශක්තිය මතුවෙන්න දැන්ද කාලේ. දැන්ද කාලේ. ආන්තර දසාව බල. ආන්තර දසාව මහසාවේ මතුවෙන කාලේ නම් රටක් ගල් දන්න මේ කර්මජ රෝගේ. එයා තව ටිකක් බලනවා. මෙයාගේ තීරකාණේ මොකද්ද? තීරකාණේ හරියට මේ ගහ ඇවිල්ලා නා පුතේ මේ නැහැ බෝ ගෙනියන්නේ මේක හොඳ කරන්න බෑ බේතක් දෙන්නම් ඔක දිගටම කරන්න 6 මාසයක් විතරයි දන්න 6 මාසක් බෝ අල්ලන්නේ නැහැ කියලා ඉතින් ඇඟේ බේරගෙන වෙන මහත්ය දන්නේ ආද කේන්දරේ බලන්නේ අද ටුන් 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 ගාල බෙල්ල ගැව්වා කෙනෙක් ආවා බැරිවා බල්ලි වෙලා රෝගේ කේන්දරේ ගැන බලන්නේ නැහැ දන්නේ නැහැ ඌ දන්නේ නැහැ උගේ කේන්දරේ බලන්නේ මෙන්න ඊළඟදී මින්නි දැන් අපන් මගේ එදා කතා කරන මම මහා බරපතල කාරණාවට යන්නේ නැහැ කියලා මට එහෙම යනවා මම ඉතා සරල ඔයත් දන්නා මාත් දන්නා හැමෝම එක අහගෙන ඉන්න අනෙක් කට්ටියත් දන්නා සරල කතාවල්ද බඩදරුවක්ම කෙනෙක් දැන් දින 10 මාස පිළිගෙන ඉන්නේ දැන් 9ක් 9ම ආලා ඕන්න පසලොස්සක කිට්ටු වෙනවා අද මෝරගෙන මෝරගෙන එනවා ගෙදර ගෘහ මූලික තාත්තා මොකද කියන්නේ වේද ගෙදර යමු කල්පනාවෙන් හිටපල්ලා පසලොස්සක ළඟයි පසලොස්සක ළඟයි කල්පනාවෙන් හිටපල් කල්පනාවෙන් හිටියද වැදුම් අමාරුව එන්නේ පසලොස්සකට හඳේ මේරීම සමගයි එන්නේ පුතේ හඳේ මේරීම සමග තමයි වඩදිය බාදිය ඇති වෙන්නේ හඳට කපන කිදිගස් ඉක්මනින් ගුල්ල ගහනවා හඳට පීදෙන ගොයන් ඉක්මනින් බොල් වෙනවා ආන් චන්ද්‍රයාගේ බලපෑම බඩදරුවා මලට එක තියෙන ආහාර තිනා නේද මේ කෙනෙක් ඕන්නේ දේවල් කියවනවා 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 කියනකොට ඕල්මාදේ වගේ හඳ 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 පසරස හඳ මෝරණ කාලෙට හඳ මෝරණ කාලෙ බුදු පිස්සු වැටෙනා කියලා මේ විහිළුවට අපි කියන්නේ ඒ තමයි ඇත්ත ඒකේ විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා ඕ පැහැදිලිව හඳ මෝරණකට පිස්සු වැටෙනවා කසාන රෝග දද කුෂ්ඨ පටගාල වැඩි වෙනවා බෙහෙත් අහන්න කියනවා මේ සරල උදාහරණය. බඩදොර බලාගේ විල උදා වැඩි වෙනවා. හඳර කපන ගොයම් මේ වෙනවා. ඊළඟට පිසු ඕල්මා තියෙන කට්ටියගේ පිසු තද වෙනවා. කුෂ්ඨ රෝග වැඩි වෙන කාසෙත් තියෙන කට්ටියට අම්මන් සෙලියද. හඳ එනකොට හඳ බහිනකොට ඔන්න ටික 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 අදිනවා. ඕක නේද ඔය නක්ෂත්‍ර හඳේ බලපෑම හඳේ ගමනාගම නක්ෂත්‍රේ නේද? ඕක නේද ආයුර්වේද වෛද්‍ය රේල්ති නැයි ඕක අමතක කරලා වේදකම් කරන්නේ.
ඇයි අමතක කරලා බේත් නියම කරන්නේ? 14ක දවස. වෙද මහතුන් බේත් දෙනකොට බොහොම පරිස්සමෙන් දෙන සිඳුර අඟුලි දෙන්නේ නැහැ. වාද්‍ය කරන බේත් දෙන්නේ නැහැ. ආරම්භ කරන්නේ නැහැ. බේත් අහන්නේ නැහැ. 14ක දවසට මන්ත්‍ර ගුරුකම් අහන්නේ නැහැ. කරන්නේ මං කරන්නේ නැහැ. අපි කවුරු කරන්නේ නැහැ. මන්ත්‍ර ගුරුකම් අහන්නේ නැහැ. වාද්‍ය කරන බේත් සිඳුර අඟුලි අහන්නේ නැහැ. දැන් වේද මහත්තයාට කීයක්වත් අතර ඕනන්නේ. එහෙනම් දැන් ඒවා බලන්නේ නැහැ. දැන් දෙන ශ්‍රිතාව තියෙනවා නම් ජෝසේ තියෙනවා මර යෝග, විෂ්ටි යෝග. එහෙම තියෙනවා මට ගාන දැන් මතක නැහැ. දැන් මේ වෙලා ඉන්නේ. ඒ යෝග බල්ල බේද දෙන්නේ. නැත්නම් යෝග වලින් බේද දුන්නොත් අහන්නේ නැහැ. දුන්නොත් තිබුණ බිව්ව තහන්නේ. තව මොනවද? මට ප්‍රශ්නයක් තියෙනවා දැන්. ඇත්තටම මේ පෘථිවි ගෝලයෙන් ඈතට වෙලා තියෙන තවත් ග්‍රහයෝ ටිකකට පුළුවන් ද අපේ ජීවිතය තීරණය කරන්න මේ විදිහට? අපිට බෑ දෙයකට විරුද්ධව කටයුතු කරන්න. අපිට ලෙඩක් රෝගයක් හැදුනාට පස්සේ ඒක කොහොමද හරියටම තීරණය වෙන්නේ මේ තියෙන ග්‍රහචාරයන් එක්ක? අන්ත ඒ කෙනෙකුගේ හඳහනේ තියෙන සටහන වැරදිලා තියෙන්න පුළුවන්. එහෙම නොවතින් වෙද මහත්තයා මේක කියවලා බලලා තීරණය කරන්න පුළුවන්. හරි මොහුට ඔය ඇයට මේ මිතේහා වෙදකම් කිරීමෙන් පලක් නැහැ. මේ ඔහුගේ කර්ම ශක්තිය, ඇයගේ කර්ම ශක්තිය මෙන්න මේ විදිහට තියෙන කියලා. නමුත් කොතනක හරි වැරදීමකින් උපන් වෙලාවල් වෙනස් වෙලා තිබුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔයා හිතන්නේ අපේ නෝනා ඔක මෝඩ ප්‍රශ්නයක්ද හැබෑම අසීතු ප්‍රශ්නයක්ද කියලා? හැබෑම අසීතු ප්‍රශ්නයක් මට අනුව ඔබතුමාගේ ශේෂ්ඨතනෝය මෝඩ ප්‍රශ්නයක්. හැබෑම අසීතු ප්‍රශ්නයක්. හරි හරි හරි. එහෙනම් ලකුණ දාගන්න. හැබෑම ප්‍රශ්න දෙවිනි ග්‍රහම් මොකද්ද? ග්‍රහයන්ගේ වෙනස් වීම අනුව එනවා කියලා නේ කිව්වේ. ඔව් එහෙමද? ඒක ග්‍රහයන්ගේ වෙනස් වීම අනුව එන්නේ නැහැ. ග්‍රහයන්ගේ කේන්දරයක් ගත්තාම පුතේ ඒ කේන්දරයේ තුලින් ග්‍රහයන්ගේ පිහිටීම තුලින් මහදසාව අන්තර්දසාව පිහිටීම තුලින් තීරකාණයේ නවාංශකයේ පිහිටීම තුලින් ඌ ගැන චිත්‍රයක් අපිට එනවා. හැබැයි තුලින් එන්නේ චිත්‍රයක්. මේ ඉපදලා තින්නේ මෙහෙම එකේ. ඌගේ වයස මං කියන්න. ඔබ මීටරයි ඉන්නේ. මේක තමයි එන්නේ. ඔබ ඉපදුනගම ඔබේ අම්මා මැරලා. ඔබ ඉපදුනගම ඔබේ පවුලට කාලකන්නිකම ඔබගේ නැල්ලා. චන්ද්‍රයාගේ දෙපැත්තේ කිසිදු ග්‍රහයක් නොසිටී නම් චන්ද්‍රයාට පහස්වෙනි භාවයේ හෝ නවවෙනි භාවයේ නොපෙනේ නම් ඔවුන්ගේ බලතත්ත්වය දුර්වලලා නම් ඔබ ගෙදරට අවාසනාව ගෙන අපි ඉතින් ඔබට රෝගයක් හැදුනොත් ලේසියෙන් හොඳ කරගන්න බෑ. ඒකට දන් තියෙන ඒවට. හරි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ දෙනවා. මම ඔබතුමාගෙන් අහුවේ පළවෙනි ප්‍රශ්නය මේ පෘථිවියෙන් එහාට මේ ඈතට පිහිටලා තියෙන තවත් ග්‍රහයකට මේ තාරකාවකට පුළුවන් ද අපේ ජීවිතය තීරණය කරන්න කියලා. හරියට. ඔතන නතර කරලා. බෑ. බෑ. ඕක මං කිව්වා ඔය ග්‍රහයෝ පිහිටීම එක්තරා කඩපතක්. මොකද්ද කඩපත? ඒ කඩපතේ බලන්නේ මොකක්ද යන්නේ? මේ කේනා පිළිබඳව. කේනා මොකද්ද ඒ කේනා ගැන බලන්නේ? කර්ම ශක්තියින් පිළිබඳව. ආ අන්න ප්‍රශ්න උත්තරේ තමයි. එයා පූර්වයේදී කළ කර්ම ශක්තිය. කර්ම ශක්තිය. මේ කාලේ මෙහෙම වෙනවා. මේ කාලේ මෙහෙම වෙනවා. ඒක තව ටිකක් ක්ලියර් කරගන්න. නිරාකරණය කරගන්න ඔයාගේ මාදසාව ගන්න. මේ මාදසාව තුලදී එන්න බෑ. මේ අන්තර්දසාව තුලදී එන්න බෑ. මේ තීර්කාණී තුලදී එන්න බෑ. ඒවත් ගන්න තැලිලා ඇවිල්ලා නම් ගහක් එකට කියන ගහ ගෝචරේ. ගහ නම දෙනාගේම ගමන් මාර්ගය තමයි ගහ ගෝචරේ කියන්නේ. ගහ නම දෙනාම ගමන් චක්‍රේ එහෙම තියෙනවා. ඔය ඇවිල්ලා තින්නේ ඔබට අපාදු ඔය ඇවිල්ලා තියෙන්නේ බෝ ගෙනියන්න. දැන් ඉතින් පිනන් දහමක් කරලා යන තැනට සුගතියක් කරගන්න කියලා කියනවා. ඕන්න අපි ඕකෙන් ඊළඟ එකට අපි ඒක කතා කරන්න බැරි වුණා. ඔය පිරමීඩ් කියලා කොටසක් හදලා තියෙනවා නේද? ඒ පිරමීඩ් එක හදුවාම පිරමීඩ් එකේ ස්වභාවය යනවා දන්න ඉගෙන ගත ගැල්ලා මේ. පිරමීඩ් එකේ ස්වභාවය අනුව විශ්වයෙන් ඇතම් බල ශක්ති පිරමීඩ් එක ඇතුළට එනවායි කියලා කියනවා නේද? එක දෙක මලකාච්ච පි ෆේස් බ්ලේඩ් තල එක්තරා විදියකට
කාඩ්බෝඩ් වලින් පිරමීඩයක් හදලා ඒක ඇතුලේ අරක තිබ්බා. ඒක මුවාත්‍රණය කියලා හාරලා තියෙනවා. වෙනවා. වෙනවා. ඒක ඊළඟට. මේ අපි කල්පනා කරන දේවල් අපි කල්පනා නොකරන එකයි වැරද්ද. අපි ඒක එක්කව කරගන්න. පුංචි උදාහරණයක් පුතේ මේ බඩ. ගියලා මතකුන එකයි. මේ අපේ ඉන්න හැම මිනිහෙක් තුලම වැදගත් ගුණවත් සිල්වත් ඉවසිලිවන්ත කෙනෙක් ඉන්නවා හැම කෙනාටම ඒ වගේම රාක්ෂයෙකුත් ඉන්නවා මට ඒක කියන්න දෙන්නේ නැහැ හැබැයි එයා ඉන්නේ හිරකාරයෙක් ඇතුළේ කාගේ හිරකාරයෙක්ද මගේ හිරකාරයෙක් ඇතුළේ ඒ පුද්ගලයාගේ හිරකාරයෙක් ඇතුළේ ඒ ගුණවත් පුද්ගලයායි හිටපු ගමන් එයා මතුවෙලා එනවා මට එල්ල හොඳට එකක් දෙකක් කරනවා ආයි රිංග ගන්න ආයි හිරකාරයෙක් බවට මමත් උගතත් ඔයේ සිටිදම් මාත් ඌ කළ දේම කරන යකඩු හාදුව කිවි මමත් උගතත් ඔයේ හිටිනම් මමත් ඌ කළ දේම කරනවා අර ප්‍රශ්න අමතුණා නේ අනවශ්‍ය දේවල් ඔලුවට අහම මම නැගී ඉඳා බද ඔයගේ ප්‍රශ්න නේ මේ තියෙන තාරකාවන්ට පුළුවන් දතු වෙන එක කැටපතක් ඒ කැටපත තුලින් බලන්නේ වා කළා වූ කර්ම ශක්තිය හැබැයි අර්ක තුලින් ග්‍රහචාරය තුලින් අපිට පේන්නේ කලාව කර්ම ශක්තිය පමණයි. ඒක කොයි කාලෙටද මතුවෙලා එන්නේ කියලා බලන්නේ මොකෙන්ද? ඔයාට වයස කීය සම්පූර්ණ වුණාම ඒක එන්නේ කියලා බලන්නේ මොකෙන්ද? හඳහනේ. හඳහනේ තමයි හඳහන කියන්නේ ඔක්කොම ඒකේ සංකල්පය. මේකෙන් මොකද්ද මේ? අන්න බා මට තමුනම මොළු හොනේ. මහදසායි. මහදසාව මහදසාව තියෙන්නේ තඳහනේම තැනක තමයි තියෙන්නේ ලියලා. ඒකම තියෙන්නේ. මහදසාව නැතුව කේන්දර නැහැ. මහදසාව නැත්නම් මට බලන්න බෑ කියලා. මහදසාවෙන් එක තීරණ එනවා. ති මහදසාවෙන් පමණක් බෑ. මහදසාවෙන් පළවෙනි උත්තරේ ගන්න. දෙවෙනි උත්තරේට යන්නේ අන්තර්දසාවෙන්. මහදසාව නමයකට බෙදෙනවානේ ආපහු. ඔව්. ඒක සමාන කොටස් වලට නෙවෙයි. ඒකෙන් ඊළඟ. මේ දෙක තැලිනා අපි ඊළඟට තව තීරකාණයට. මේ හැදිලා තියෙන රෝගය මොකක්ද? ආ ඔය තුනම හරියට ආවොත් උන්ට අනුරූප වූ රෝගයක් නම් පුතේ ඔබ වයයෙන් ගොඩ යන්නේ. ඔබ මේ ඒ තමයි වේද මහත්තයා කියන්නේ. මේ කර්මජ රෝගයක්. ඔබට මේ කකුල කපන්න සිද්ධ වෙනවා. කපන්න සිද්ධ. ඔහොමම. කකුල කපන්න කියලා සිද්ධ වෙනවා කියලා කියනවනේ. ඔව්. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ එදෙන්න මම යොමු කරනවා. මගේ හඳහනට අනුව මට තියෙනවා වේද මහත්තයා ඔබතුමාන ඔබතුමා කියන ශානි කකුල කපන්න යනවා මොකද මේ දේවල් මෙන්න මේ විදිහට මහදශාව පිහිටලා තියෙනවා ඒක කියලා දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ නමුත් ඔබතුමාගේ හිතෙන් හිතට තීරණය කරනවා මගේ කකුල කපන්න ඕනේ කියලා හැබැයි මගේ උපදින වෙලාවල් වැරදිලා කොහේ හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්නේ ඒ වැරද්දක් වෙලා මගේ හඳහන වෙනස් එකක් වුණොත් මට කකුල කපන්න ඕනේ නැත්තම් මයි කකුල කැපෙනවනේ. එතකොට ඒකට වක් කියන්න පුළුවන්ද මේ හඳහන වැරදින. අනේ හතරනේ ඔන්න අද්දේ කුසලා ආවිවා කිව්වා. හඳ මං කියන්නේ වැරදිට හිතන්න එපා. හඳහන වැරදින. දෛවඥ මහත්තයාට දෛවඥ නක්ෂත්‍රයේ දැනුම තියනවා නะ. මේක දිහා බලලා ඔයි මේක වැරදි කියලා කියන්න පුළුවන්. පුළුවන් පුළුවන් මොකෝ බැරි. පුළුවන් පුළුවන්. කටක ලග්නෙන් ඔයා ඉපදුනා. ආ මේෂ නවාංශකේ තියෙන්නේ ගත්ත ගමන් මං කියන්නම් මේ හදාන වැරදි කියලා. වෘෂභ නවාංශකේ මං කියන්නම් වැරදි කියලා මේක හදා ගන්න. ඕන නම් මං හදලා දෙන්නම් බලන්න මට ගෙවන්න ඕනේ. ඇයි පන්දිකම් මං වාහන කාලා දැන් හෙට අනිද්දා 180ක් වෙනවා. එහෙමනේ. හරි. ඒ කියන්නේ හඳහන් කඩකාරයොත් ඉන්නවා. ඒ වගේම තමයි හරිම ජෝතිර්වේදිනුත් ඉන්නවා. මේ දෙක අපි පටල ගන්නත් විසඳ ගන්න ඕනේ කාරණාවක්. ඒක ඔබ මම තීරණය කරන්න ඕනේ මගේ හඳන අතර ගතට පස්සේ අපි කා ළඟටද මේ යන්නේ කාටද මේ පෙන්වන්නේ මගේ හඳහන. හැබැයි එතනත් අපිට ප්‍රශ්නක් තියෙනවා. දැන් හැම තැනකම පබ්ලිසිටි. ඒ හින්දා අපිට හරිතනක් තීරණය කරන්න අමාරු වෙලා තියෙනවා. අපි බලමු කොහොම හරි මේ දේවල් එකින් එක නක්ෂත්‍ර කඩ තියෙන්නේ. මේක මේ අපේ මාතෘකාවට අදාළ නක්ෂත්‍ර කඩ තියෙන්නේ. මගේ ගෙදර ටෙලිෆෝන් පහක් තියෙනවා. හැබැයි කොයිලා හරි කතා කරන් ගන්න බෑ.
පයෙන් හතරකටයි හතරක් විතරයි මම පිට දෙන්නේ එකයි පිටට දුන් දෙන්නේ ඒක තමයි වාගාව තේනවා ඒක ඒකට කතා කරපුවම ගන්නවා ආගෙද මම හාමිනේගේ ටෙලිෆෝන් එක ඒක හරහා තමයි යන්නේ ඒක නිමි තව එකක් තියෙනවානේ කියන්න මේ මාතුකා කොටස කතා කරන්න බැරුව گیا۔ පුතේ අර පිරමිඩ් ගැන කතා කරන්නේ මේ වගේ ඒ වගේ යන්ත්‍ර කියලා කියන්නේ තඹ තහඩුවක හෝ රතරන් තහඩුවෙක් නම් නම්බර 1 රිදි තහඩුවක් නම් නම්බර 2 තඹ නම් නම්බර 3 බුජපත්‍රයක් නම් නම්බර 4 මේවා ලංකාවේ නැහැ ගෙන්නන්නුනේ ඉන්දියාවේ පුස්කොළයක් නම් නම්බර 5 කඩදාසියක් නම් නම්බර 6 හදිසිකිදි බිමේ ඇඳත හැකි ඒ කියන්නේ ඒවා එච්චරම මතුරන්න බැරි නෑනේ හරි ඒ ඒ තඹ පත්‍රේ දැන් අඳින තඹ පත්‍රවල ඒ තඹ පත්‍රේ අඳිනවා යම් කිසි රටාවකට ප්‍රස්ථාරයක් ඒ ප්‍රස්ථාරේ නියමිත තැන්වල අක්ෂර පිටවල මන්ත්‍ර දැහැම් පිටවල ඒක ඊට පස්සේ මතුරන්න ඕන මතිරීමෙන් ඒකට බලේ කවන මෘත්‍යුජය යන්ත්‍රය කියන්නේ මායාවෙන් බේරෙන දාන මන්ත්‍රයක් මායාවෙන් බේරෙන මන් ලව්වන ධම්ම ගන්න බෑ ඒක දීෂියයි මට ගෙවන්න ඕන කොච්චරද දැන්නේ ලක්ෂ දෙකක් දුන්නොත් දාල් දෙන්න බොටර නිකන් දාල් මායාවෙන් බේරෙන්න පුළුවන් ද අපිට මාම බේරලා දෙනවා කර්මෙන් ඒ කියන්නේ කර්මෙන් උත් අපේ ගැලවීමක් තියන කෙනෙක්ද ඒ කර්මයේදී මම කියුවේ නැද්ද අහෝසි කර්ම කියලා අහෝසි කර්ම තියෙන්න පුළුවන් තියෙනවා අහෝසි කර්ම තියෙන ඕනම දෙයකට නමුත් මායාවෙන් ගැලවෙනවා කියන කතාව මායාවෙන් ගැලවෙන්න පුතේ අන්න බොහොම ප්‍රශ්න මොඩ ප්‍රශ්න එහෙම නෙමෙයි මායාවෙන් ගැලවෙන්න මට කරන්න තියෙන කොටස් දෙකයි එක්කෝ ඒ මායාවේ බලය අහෝසි කරනවා තාම අහෝසි කළා තියෙන්නේ මහරහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ විතරයි මට ඒක අහෝසි කරන්න බෑ මං දන්නවා මට පුළුවන් මේ ඉන්න අවුරුදු 100 එහා පැත්තට පළුව. එතකොට එයා එන්නේ මේ සැරේ නෙවි ඊළඟ ආත්මෙ. ආන්න එක තල්ලු කරලා ඒක කේන්ද්‍රයේ බැලුවා මූට අවුරුදු 93 95ක් දැන්. මං බාර ගන්න නෑ මං. ඔබ තව මොකටද මං ජීවත් වෙන්නේ? තවත් දුක් විඳින්න ඕනේ නෑ. ඔය පියාද හතිලවකට ඵලයක් කියලා නිකයි. ඕන්න ඔයාගේ තරුණ කෙල්ලෙක් බුයි මේකේ ඉන්නවනේ. තව කාලයක් ඉන්නවා. ආන්න පිටල මොතුජය යන්ත්‍රේ මතුරුනා ඒක තියෙන නීති නීති මොතුජය මතුරුනලාට මගේ ඇගේ රෝගයක් තියෙන්න බෑ තුවාලයක් තියෙන්න බෑ විෂ බැඳෙනවා ගිඩි ගාලා ඊළඟට තනියහනේ නිදා ගන්න ඕන මොකක් තනියහන කියන්නේ හාමිනිත්ක යන් කතේ තනියෙන් නිදා ගන්න ඕන මස් මාළු කන්න බෑ නීන එක මතුරන්න ඕන ඕන් සිද්දුත් සබ්බෝ බෝසුක් නම සිවාය මතුරන්න තෝ කැල්ලයි කියේ ඊළඟට මතුරන්න ශනි මතුජයෙන් ශනේෂට කවචේ. ඔක අපි කාටවත් දෙන්නේ නැහැ. මංගව තියෙනවා. මංගව තියෙන්නේ ඇයි? පාරම්පරික නැස ප්‍රකාරී කියන. නැත්නම් අලුත් අයව ගන්න. ඕං අංගින් සපෝසන් සෙන්සුරානම කෝං අයෙන් කෙලියුම් ශනි සෙන්සුරානම ඕං ඉරිත කානු නීලමේසුන් ශනි සෙන්සුරායනම ඔය ටිකවත් දන්නා නේද? මාර්යා දන ගහනවා. මාරයා නෙමෙයි සෙන්සුරු දන ගහනවා. සෙන්සුරුට බලය හම්බෙන්නේ මාරයාගේ. ඔය මන්ත්‍රයෙන් මැදුරුවොත් 300ක් කවදාවත් ගෙනියන්න බෑ. හැබැයි ඒකත් එක්තරා වෙදකම. වෙදකම. ඔහ වෙද මහසුරු පටව ගන්න. දැන් නම් මන්ත්‍ර තියෙනවා යන්ත්‍ර තියෙනවා ලෝකෙන්නේ. මගේ මොකේ මන්තව අවුරුදු 3ක් විතර මම මගේ ගමන යනවා. අපි කවුරුත් යන්න ආපු අය. ඉතින් යන්ත්‍ර තියෙනවා මන්ත්‍ර තියෙනවා හඳහන් තියෙනවා ඒකම ආයුර්වේදයක් තියෙනවා ආයුර්වේදෙට මේ හැම දෙයක්ම සහ සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් එක පවුලේ සහෝදරයෝ මෙතුමා ඒ විදිහට තමයි හැම වෙලාවකම කිව්වේ ඉතින් මේ එක පවුලේ සහෝදරයෝ 3 දෙනෙක් එක තමයි අපි මේ ගමන යන්නේ ඔබ ආයුර්වේදය හෙළවෙදකම මේ කොතනකට ගිහින් ඔබගේ වෙදකම් කරගන්න සිද්ධ වුණත් එතනදි මේ කියන කාරණාවල් ඔබට වැදගත් වෙයි ඒ ගැන හිතන්න ඔන්න ඔබට පුළුවන්කම තියෙන අදින් පස්සේ බොහොම ස්තුතියි මහාදරම් සම්භාරයක් නමුත් අපිට ලොකු වෙලාවක් නැති නිසා කාල වේලාව අඩු වෙන නිසා අපිට සිද්ධ වෙනවා අදට කතාව නිමා කරන්න තවත් දවසක අපිට පුළුවන් වෙයි මෙතනින් එහාට කතා බහ කරන්න එයාට මේක ගැඹුරු කොටසට ගැඹුරු කොටසට කතා කරන්න යන පුළුවන් තියෙනවා ඔව් නිෂ්පාදකතුමත් ඔලෝ වන්නලා
අපිට මේ අවස්ථාව ලබා දෙනවා කියලා කිව්වා. ඉතින් අපි තව දවසක හම් වෙන බලාපොරොත්තු වෙන සමු ගන්න ඔබතුමාට දීර්ඝාෂ ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හෝඩිය කියව ගන්න බැරි එකෙත් අයන්න ආ ආ ඊ ඊ ඕ හෝඩිය කියව ගන්න බැරි එකෙත් සමාස ගැන ආඛ්‍යාත ගැන අනම්මනම් කතා කරනවා අපි විහිළු කරපාරක් වෙනවා. මේකෙන් ඒකට මම සූදානම්. මේ ටික හරියට අහගෙන මගෙන් ප්‍රශ්න අහන බලට හම්බෙන්නේ නැහැ. මොකද මට බයිබලට කෝල් ගන්න බැරි හින්දා. අපේ මේ මහතුණුගේ ඒක ක්ලියර් කරගෙන මාතුකාවල් තොරණ යහුවත් අපිට තව ඇතයි. හරි. අපි තව දවසක කතා කරමු එහෙනම් ඔබතුමාට දීර්ඝාෂණ කතා කරනවා. තවත් මේ ශේත්‍රයේ අපේ ජනතාවට මේ ශේත්‍රයේ මට මීටලා ගන්න දෙයක් නැහැ. නෑ. ඔබතුමාගෙන් අපිට ගන්න තියෙන දේවල් ලබා ගන්න ඔබතුමා නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් ඔබටත්.